නමෝතස්සෙ භගවතු අරහතු සබ්බදම්මි සුුවපටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වීසාරච්ච විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ ධම්මිසරස්ස දම්මරාජස්සෙ දම්මත් සාමිස්සෙ තතාගතස්සෙ සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මි සුුවපපටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවිී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්්‍ය මස්සෙ දම්මිස්සරස්ස දම්මරාජස්සෙ දම්මත්සාමිස තතාගතස්සෙ සබ්බ්нюුුණෝ සම්මා සම්බුද්ධස්සේ. නමුෝතස්සෙ භගෙවතු අරහතු සබ්බ දම්මිසුුව පටිහතඥාන චාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්සෙ ධම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ දම්මත් සාමිස. තතාගතස්ස සබ්බ්ඥුණෝ සම්මාසම්බොද්දස්ස උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට යිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ ගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිට නොවේවා. මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා, උතුම්ම භාග්්‍යවතුන් වහන්සේගේ සත්‍යමුූ බුද්ධ වචනය භාගිවතුන් වහන්සේ, සතුටු වෙන ආකාරියට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්යන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකෙන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යබතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගනිත්වා සාධූ සාධූ, සාධූ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වාත්න අද දවසේදී, පිහත් හැම දෙනාම මෙ වෙලාවේ බලාපොරොත්තු වන්නේ, භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගේත් නිවන පිණිස මහාකරුණාවං දේශනා කොට වදාළ ස්වාසූ දහසක් ධර්මස්කන්ධය නතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රභණය කරන්නටයි. අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මාතෘකාව හැටියට අපි තෝරා ගන්ට අදහස් කරගත්තා අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයහි වැඩහිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක් පිළිබඳ විශේෂ කාරණාවක් පැහැදිලි කරන්න. පිඟත්තිමි අපි භාග්‍යවතුන් වහන්සේගේ ශාසනෙහි වැඩඉන්න ආරයන් වහන්සේලාගේ කතා ඉගෙනගන්නේ කුමන ප්‍රයෝජනයක් දැකලද. මට හැඟෙන විදිට එආයන් වහන්සේලාගේ කතා ඉගෙනගන්න කොට ප්‍රයෝජන දෙකක් ලැබෙනවා. එකක් තමයි අපි සංඝරාත්නය සරණ යනකොට සඟ ගුණ දැන ගණ්ඩ ඕන. ඒ සඟගුණ දැනගන්න කොට අපිට ඒ සංගරත්නය කෙරෙහි මනාකොට හිත පිහිටුව ගන්න පුළුවන් මේ ශාසනී ශ්‍රාවක වූමයේ ගුණ අධිකම ආර්යන් වහන්සේලා වැඩහිටියේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ. ඒ බුදුරජාණන් වහන්සේම දේශනා කරලා තිබෙන කාරණවා. ගයුතුන්හන්සේ දේශනා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩහිට පොකාලේ වැඩහිටපු ඒ මහා සංගරත්නය අනාගතයේ පහළ වන සංගරත්නයට සමාන කර නිපා කියලා. අනාගතයේ පහළවන සංගරත්නය මේ ශාසනය කෙලවරවන කාසාාව කණ්ටක කියන පිරිසට සමාන කරන්්ඩිපා කියල භාගතුන් වහන්සේ දේශනා කරනවා. කාසාාව කණ්ටක පිරිසට වඩා අනාගතයේ පහළවන සංගරත්නය ගුණිය අධිකයි. අනාගතයේ පහළවන සංගරත්නයට වඩා භාගතු වහන්සේ වැඩෙහිට පොකාලේ වැඩහිටපු මහා සංගරත්නය ගුණේ අධිකයි. එහෙමනම් අපි පින්වතුන සංගරත්නය ගුණය නිවැරදිව දකින්න පුළුවන් තැන තමයි භාගතු වහන්සේ වැඩිහිටපු කාලේ මහා සංගරත්නයගේ ගුණේ දිහාදැකලා. ඒ අති විශේෂ කාරණාව. බුදුරජාණන් වහන්සේ හපට දේශනා කරලා තිබෙන්නේ මේ ආර්යන් වහන්සේලාගේ ගුණ ඉතා මුස සාකාරයකට ඒ ආරයන් වහන්සේ ලැගේ ගුණකතා ඉගෙනගන්නකොට අපට පංවතුනි අපගේ හදවතේ ඒ ගුණයන් උපදවගෙන. අප ඉදිරියට ලැබෙන ඕ නෑම සංගරත්නයක් හමුුවේ කිසිම සැක සංකාවක් උපදවගන්න නැතුව අපට වන්දනා කරන්න පුළුවන් මෙන්න මෙවැනි ගුණ අධික ආරය සංගරත්නින් පැවතගෙනනෑ. සංගරත්නය කටය ම මේ වදනා කරන්නේ මෙන්න මෙවැනි ගුණා අධික ආරය සංගරත්නී ගුණයටයි මං මේ පූජාව කරන්නේ කියලා හිත පිහිටුවගෙන වන්දනා කරන්න පුළුවන් පූජාවල් පවත්වන්න පොළුව එතොට පූජා පවත්වන දායකයාගේ කොටස සම්පූර්ණ වෙනවා අපිට සංගරත්නය කෙර හිත පිහිටුව ගැන පුළුවන් වෙනවා ඒ එකලාභයා නිත් කාරණාව තමයි පිනතුනිමේ ආරයන් වහන්සේලා සංසාරයේ පාරමිතා පුරාගෙන එනකොට උන්වහන්සේලාගේ අතින් නොයෙක් නොයෙක් ජීවිතවල වැරදිච අවස්ථා තියෙනවා. තැන් චක්කුපාල හාමුදුරුව පෙර වෛ්‍යවරයෙක් වෙලා ඉඳල එක කාන්තාවකගේ ඇස් දෙකන්ද කරපු නිසා උන්වහන්සේට මේ ජීවිතේ දෙක හිමිය වුණා ආං ඒ වගේ කතා පිටිගෙන ගන්න පුළුවන් තු අපට ඒතුළින් හිත පිහිටුව ගන්න පුළුවන් මෙන්න මේ තරම් නේ තරම් පාරමිතා පුරාගෙනන මේ ආරයයුත්තුමැන් වහන්සේලාටත් මේ සංසාරය වරදින වනං අපි වගේ පිරිසගැන කවර කතාද කියලා මෙ කාරණාවල් දෙකම අපිට පිංවතුන මාරයන් වහන්සේලගේ කතා ඉගනගන්නකොට දැනගන්න පුළුවන්කමක් ලැබෙනවා එහම නං අපි මෙන්නෙ මේ ලාබියන් දිහා දැකලා මාරයන් වහන්සේලගේ කතා ඉගෙනගෙන අපි අපේ ගුණය වර්ධනය කරගෙන අප තුල සද්ධාව තවතවත් බලවත් කරගෙන අපට මේ ලැබිච්ච දුරල මනුෂාත්ම භවිී පර පලප්‍රයෝජනී ලබාගම. අදත් අපි බලාපොරොත්තුවෙනවා එවැනි විශේෂ කතාවක් අපේ පංවොතුන්ට කියල දෙන්න. ඒතමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශාසනී වැඩිහිටපු අති විශේෂ මහරහතන් වහන්සේ නමක් අසෝ මහාශ්‍රාවකෙන් වහන්සේ නමක් වෙච්ච පිංගිය මහරහතන් වහන්සේගේ කතාව. පිංගිය මහරහතන් වහන්සේ පිංවතුනි පාරමිතාපුරන්න පටන්ගත්තේ දමුත්තර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධ වාසනී කල්පලක්ෂයකට කලින් හන්සවති නගරේ එක්තරා කොළගේ කිපදිච්ච උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට කියලා බනාහලා අනාගතය පහළ වන සම්මාසම් බුදුරජාණන් වහන්සේ නමකග ශසනයහි මහා ශ්‍රාවකතනතුරක් ලබන්ඩ හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කර පාර්ථනාව මුදුන් පත්වෙන බව නියත විවරණය ලබාගෙන එතැන් පටන් නොයෙක් නොෙක් බුද්ධ ශාසනවල බොහෝ පින්දහම් කරගෙනවා. මෙ පිංගිය කුමාරයා අපේ භාග්‍යවතුන් වහන්සේගේ ශසනී බුදුරජාණන් වහන්සේ පහළවෙෙන්ඩ පෙර අතුව මනුෂ්‍යලෝකක බමුණු කොලේක උපදිනවා. පංග කියල ප්‍රසිද්ධ වෙනවා. පංගිය බ්‍රාක්්මණයා බාවාරි කියන බමුණාගේ අත වැසී බාවාරි බමුණ කියල කියන්නේ බුදුන්සරණ ගයන ශ්‍රාවකි. මේ බාවාරි බමුණත් එෙක් ඉන්නවා පින්වතුන බොහෝ පිරිස බොහෝ බ්‍රාක්්මණ පිරිස ඉන්නවා. නොකද මේ පිරිස එකටම තමයි සංසාරයේ පාරමිතා පුරාගෙනෙන්නේ. ඒ පිරිස පදමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශාසනීන්දලා එකට පාරමිතාපුොරාගෙන එන පිරිසා. මේ භාවාරි බමුණත් එක්කනවා විශේෂ බමුණු දහසේ දෙනේ.ඒ දහසේ දෙනාම ප්‍රබලයි. එක එක් කනෙත් තමයි පිංගිය බමුණා. ඔය පිරිස ඔක්කෝම එකට සංසාර පාරමිතාපුරන්නේ. කාශභ බුදුරජාණන් වහන්සේ. හල වෙන්න පෙරාතුව පිගතුරි මේ පිරිස එක්තරා දැවබඩු හදන දැවකර්මිහි යෙදෙන පිරිසක් බවට පත්තිනවා. එක නායකයාට හිටියා අතවැසියෝ දහසේ දිනී ඒක අතවැස්සෙකොට දහස දහස බැගින් අතවැසියෝ හිටියා මේ සොලොස් දෙනයි අතවසියන් සොලොස්දාහයි එකට එකතු වෙලා මොන් දැවකර්මාන්තය එදිනවා එක දවසක් මේ නායකයා ලී ආධාර කරගෙන යානාවක් හදනවා යානාව හදලා අර තමන්ගේ අතවසියන්ට පෙන්නුවම ඕවනු තියානාවල් හැදවා මේ පිරිස කතිකා වෙනවා අපට පොළුවන් රාජ්‍යක් වුණත් යුද්ධ කර අලගන්න. එහෙම කියලා මේ පිරිස අරවාහනවලට නැගිලා යානාවල් වලට නැගිලා අඹුදරුවන් සමග එක්තරා නුවරකට ගිහිල්ලා. ඒ රජයේ දිනාගත්තා. ප්‍රධාන වඩුවා රජ බවට පත් වනා පිගතර ඒ ආපු යානාවල් කාශෂ්ටවාහන් ලෙ සහඳුන් නන්නේ කාෂ්ටවාහනවලින් පැමිණිලා රාජ්‍ය බලය අල්ලගත්තු නිසා රජුට නමලබෙනවා කාෂ්ටවාහන රජ කියලා.ඒ නුවරත් කාෂ්ටවාහන නොවර බවට පත්වෙනවා. දවසක් මේ නගරයට ඊට එහා පැත්ති තිබි චෙක්තරා නගරයකින් බරණැස් නගරී වෙළෙන්දු පිරිසක්ගෙනවා. ඒ වෙලින්ඳුන්ගෙන් ඒ නුවර පිළිබඳ තොරතුරු අහලා බරණැස් නගරයේ රජෝ මොනගස්වන්න කියලා බරණැස් නගරය හා කාෂ්ටවාහන නුවර අතර මිත්‍ර සම්බන්ධකමක් ගොඩ නගාගත්තා. බරණැස් රජ්ජුරුවෝ කාෂ්ටවාහන රජුට තෑගි භෝගය වනවා කාශ්ටවාහන රජු බරනැස් රජරුවන්ට තෑගි බෝගය නවා ඕම එකිනිකා තෑගි හෝමාර කොරගන්න බොම් වටින දේවල්. මේ වහරි දීර්ග කතා අපට මේව දිගාරිනජෝතින් බොහෝ වෙලාවක් යනව එනිසා මම කෙටීම මේ කරණාවල් මතක් කරන්න යන්නේ බො එවන තෑගි බෝගත් ඉතාම වටින තෑගි බෝග නමුත් විස්තර කරන ගොඩක් වෙලා යන නිසා මගේ ඔ මේ වෙලා විස්තර කරන බලාපොරොත්තුවන්නේ නෑ තිම එකිනිකා තෑගබෝග හෝමාර කර ගත්තා. දවසක් බරණ රජරුවන්ට බොහම වටින පලින්ගවාගයක්්‍යාවනවා. පලින්ගු වටක්්‍යාවනවා ඒක දැකපු බරණය රජ්ජුරු කල්පනා කරා මම මොනවදයා වන්නේ. ඒම කියලා කාශ්ඨවාහන රජුට තොනුරුවන් ලෝකයේ පහලුනා කියලා රන්පත්ත්‍රයක ලියලා ඒ රන්පත්‍රය කාෂ්ටවාහන රජටියව වනවා. රන් කරඩුවක බාල තිබිච්ච ඒ රත්තරම් පත්තරය අරගෙන ඒය කියවල බන්නකොට තමන්ගි මුළු ශරීරයේ පුරාවටම බුද්ධානුසතිය වැඩුණා. කාශප භාගතතු වහන්සේ ලෝකයේ පහල වෙලා ධර්මය පහළ වෙලා සංගරත්නය පහළ වෙලා කියලා තමන්ගෙ හිත ප්‍රීතියට පිනාගියා. මම යැව් තයාගයට කල් පාසංකගිංමත් ලබන්ඩ බැරි වටින අනර්ග තෑක්්ගක් මට මගේ මිත්‍රයඇවල කියලා කාශ්ටවාහන රජ සතුට වෙනවා. ඒ වෙලාවී කාෂ්ටවාහන රජු බුදුරජාණන් වහන්සේ කොහිෙද වැඩඉන්න කියලා අහල පනිිවිදයක්ය වනවා. හැබැයි ඊළඟ පනිවිඩයෙන් ශෝකයට පත්තිෙනවා බණණැස් රජුරු පනිවිදයක් කියවන. භාග්‍යුතු වහන්සේ ැපිරිනිුවන් පාල කියලා නමුතේ ලෞතුරා භාග්‍යුතු වහස දේශනා කරපු බණ අහල තිසරණයේ පිහිටල පන්සිල් රැකලා නිතර පොහොයි අටසිල් සමාධං වෙලා දන්දීල පින්කන් කරලා නොයෙක් නොයෙක් පින්කං කරගෙන ඒ ජීවිතය ගත කරා පින්හතුන ඒ අතර හිටපු බොහෝ දෙන පැවිදි පිරිස බවට පත්වෙනවා හා්ටහන රජ එක බෑනුවන් කෙනෙක් හැර අනි තොක්කෝම් පැවිදිවෙනවා කාශෂ භාගතුන් වහසේගේ ශාසනී ඒම පැවිදිදම්පුරල බොහෝ පින්දහම් කරගෙන තමයි අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනවේ පිරිසූපදන්නේ. ඒ පිරිසාතරෙක් කෙනෙක් තමයි මෙ පිංගිය බමුණා භාවාරි තාපස්තුමාගේ දෙෙට්ටු අතවැසිය බවට පත්වෙනවා. පිංගිය බමනට එක්තරා දවසකද යහන්න ලැබෙනවා ලෝතුරා භාග්‍යුතු නහන්සේ ලෝකේ පහළ වෙලා කියලා. හැබැයි දැන් මේ වෙනකොට පිගිය බමුණ බොහෝ වයවරදයි. අවු දෙක සීවි්සා කාවිශෂකිිවිලිවරයි. බුද්ධ කියන වශන යහපු ගමන් සංසාරය අති දීරික කාලයක් බුද්ධානොස්සතිය වඩලැති බිච්ච නිසා තමන්ගේ හිත බුද්ධානොස්සතියෙන් පිනාගිය අති විශේෂ කාරණාව. පංවතුන පිංගිය බමුණට අවුරුදු එකසී විශ්සක් අන්‍ය ධර්මයක් දරලා. බුද්ධ කියන වචන යහන කොටම හිත බුද්ධා නොස්සතිම් පිරිලගිය. මොකදද හේතුව සංසාරය අති දීරිග කාලයක් බුද්ධා නොස්සතිය වඩල තිබීමේ ප්‍රතිඵල නිසා. ඇති දර් කාලයක් බද්ධා නුසති වඩ ලතිබුණා බලන බුද්ධා නුසතිය වඩල බුදුන් සරණ ගියපු ශාවකයා ලැබෙන ලාබය සංසාරයේ බුද්ධ කියීන වචි නහ්ඬ විතර ඕන අපි අනේපිටි සිටතුමාර්ගෙන බලන අනේපි සි රජානුව සිටුවරෑගේ යෙදරට ගියපපු වෙලාී. රජගහනුවර සිටිුවරයගින් අහන්න ලැබෙනවා බුදුහාමුදරු ලෝකයේ පහළවෙලා ඒ භාග්‍යවතුන් වහන්සේ හිට අපගේ නිවසට වැඩම කරනවා කියලා. අනීඩ සිටිතුමාට, බුද්ධකින වචන හන කොට ළු ශරීරයේ පුරාාව බුද්ධා නො ස්වතිම් පිීරලගිය. ප්‍රීතිය හටගත්තා. ආලෝකය පහළ වනා ඒක ප්‍රතිඵලයක් කැටියට. සිටිතුමා නිදාගන්න ගිහිල රෑ දහයියට අවදි වෙනවා. සිටිතුමාට එල්ලිය බන්නකොට පේ නිලි වෙලා වගේ. සිටතුමා දන්නව බුදු හාමු දුරුවෝදැන් මේ නිවසට දවල් දාන්ට වඩිනවා. නම් සිටිුවරට දල්ලන කංනිවසගන්නෙබේ. දැම්මම යන්න ඕන කියලා රෑ දහයට එලි වෙලා කියළ හිතාගෙන නිලිට බහිිනවා හඳ දකිනකොට දෙනගත්තා තා මිලිවෙලානේ රෑ වෙලා කියලා. දාගත අයි පාන්දර දෙකට අවදිබෙනවා දෙකට අවදිවිිච්චි සිටිවරයා එලියට යනව භාගතු වහන්සේ දකින්න දෙවියන් ගානු භාාවෙන් නගලෙ දොරවල් විවර කරල දිනවා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු උපාසකික් පවඩඩ් පත්තිනවා බලන පිංනතුන බුද්ධකින වචන යහපේගේ ප්‍රතිඵලිය කපින රජුරෝ බලන්න ඒත් සංසාරය ඇති දීර්ක කාලයක් පාරමිතාපුරාගෙනපු කෙනෙ කප්පින රජ්ජුරුවෝ තමන්ගේ රාජ්්‍ය ඉඳලා නොයක් නොක් නගරලින් එනාගගේ අනෝ නුබලග නගරවලු ශේෂ දේවල් නෙද කියලා බෙලින් දන්ගෙන් ගමන් කරන්නන්ගේ ආනවා දවසක් සැවැත්නුවරී එක්තරා පිරිසක් කෙනවා අපි රජරුවගේ රාජික් මොලයියන්නේ. හජුරු ව අහනොනුබල කොහහිදල දෙන්නේ. මහරජපි සැවත්මෝරී දල. සැවත්වරු මොනවද තියෙන විශේෂදීවල්. මොනෝද විශේෂ පණවිඩ. මහරජ කියන තරම් විශේෂත්වයක් නැන්නේ හැබ එක් විශේෂ දෙයක් නම් තියෙනවා ඒ තමයි. බුද්ධහෝ ලෝක උපද්ජති. ලෝතුරා භාගතුන් වහසේ ලෝකේ පාල වෙලා. පිගතුර දන්නවදේ විලළින්දු. ද හමුදුරුව ලෝක පහළ වෙලා කියලා කිවි හෝමද කියලා සුවද ජලයා අරගෙන ඒ සුවද ජලෙන් මෝදෝනය කරලා සුවந்த ජල මෝදෝනය කරලායි බුද්ධ ලෝක උපජ්ජතිී කෙනවාගේ ප්‍රකාශ කලේ මොනතරම් ශ්‍රද්ධාව ඒ පිරිසට තිබනද කප රජුවට කොච්චර ශද්ධාවත්්‍ය නඳද කියල කියෙනවනං කප්පින් රජ්ජරුවෝ වෙළෙන්දගෙන් අහනවා මොකද දායිත්මට කියන්න කියලා. දෙවන වරත් කියනවා මහරජ බුදුහාමුදුරු ලෝකයේ පහල වෙලා. රජුරු අයිමත් අහනවා නොඹලට කරදරක් නැතමට අයිමතේ වචන කියන්න. මහරජ බුද්ධෝ ලෝකෝ උපද්ජති. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ පහළ වෙලා. පිහත්නී ඒ වාක්‍ය ප්‍රකාශ කරනමත් එක්කම. ජගිහිත බුද්ානුසැතින් වැඩුුණ බලන පිංවතුනි සංසාර අති දීර්ග කාලයක් පාරමීදම් පුරාගෙන ආපු මේ පිරිස බුදුගුණ සසරේ වඩලති බිච්ච නිසා බුද්ධ කියෙන වචන අහන්ඩ විතරයි ඕන. මුළු ශරීරයේ පොරාවටම බුද්ධානුසති වැඩිනවා. අදටත් බලන බොහෝ දෙන බුදුරජාණන් වහන්සේගේ ගුණා හනකොට තමන්ගේ හදවත බුද්ධානුසතින් පිරිණවා. තමන්ගේ දිනතට කඳුළු වුවනවා බුදුගු නැහිලෙක දරාගන්න බැරුව. ඒ තරම් සංවීදී වෙනවා තමන්ගේ හිත. මොකදමි ලාබිය බුදුරජාණන් වහන්සේගේ ගුණය දැනගන්නක ලාබියයි. එහමනම් පිංවත්න අපේ පිංවතුන් කල්පනා කරල බලන්ඩ බුදුරජාණන් වහන්සේ නමකගේ ඒ ගුණේ අහන්න ලැබෙන කෙනාට කොච්චර ලාභයක් ලැබෙනවද. බුදුහාමුදුරුව දකින්නේ විතරයි ඕන. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ පිප්පලි මානවකයා වෙලා බුදුහාමුදුරු හොයාගෙන යනකොට. දුරදි දැකපපු බුදු හාමුදුරන්ගේ ලඟට මානවකය කොහොමද කසාවත් දරාගෙන ගිය. ඒතද පලවෙනි දර්ශනයම භාග්‍යතු වහන්සේ දැකපපු මොහතමයි. දනහිස් දෙක මහපොළො ඇතියාගෙන අධදෙක් එකට එකතු කරගෙන වැඳගෙන ධනහිස් දෙකින් බුදුරජාණන් වහන්සගේ ළඟට ගිහිල්ලති ඇ. එහෙම ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්දෙ කල්ලගෙන, භාග්‍යවතුන් වහන්සේගේ පාදයන්දික සිමිමින්. භාග්‍යතු වහන්සේට නමස්කාර කරනවා ස්වාමීණී ඔබ වහන්සේ මගේ ශාස්තෘ, ඔබ වහන්සේ මගේ ශාස්තෘ, ඔබ වහන්සේ මගේ ශාස්තෘූ. මම ඔබවහන්සිගේ ශ්‍රාවක මෙමි කියලා. බලන්න පංහතුන කොයිතරම් බලයක් උන්න්නහන්සර තිබුණද. කොයිතරම් සද්ධහවත් තිබුනද ඒ සද්දාව තිබුණේ මොනවගේ කෙනෙක්ගළඟද. භාගතු හන්සේ කාශප හාමුදුරන්ගේ ගුණය කොයිතරම් මහද්ද මේ වෙලාවි කියනෙ එක පෙන්නනු උපමාවකින්. කාශප හාමුදුරුවෝ කරපු වන්දනාව බැරිවෙලාවක්වත් අන්‍ය ආගමක ශස්තුරු වරයකොට දැක්වු වන. ඒ අන්‍යයාගිමික ශාස්තුෘරවරයා ගිහිස කඳින් විං වෙලා බිමට වැටිනවලු. හිස්ස කඳින්විං වෙලා බීමමට වැටෙනවා. බැරි වෙලාවක්වත් කාශ පහාමුදුරේ ගෞරවය මහ මුහොතට දැක් වන. රත්තුච්ච යකඩේකට වතුරු බිඳුවක්ට නම ඒ වතුරටික වියල්ලෙන්නේ යයාම්සේද ආන් ඒ විදියට මහමොහොද ජලයේ වියල්ලා එනවලු. කාශ පහාමුදුරන්ගේ ගෞරවය මහමොහොද ජලයට දරාගන්න බැර නිසා. බැරිවෙලාවක්කත් ඒක එන ගෞරවය මේ මහ පොළොුවට දැක්ක වනං කපුට තුඩකින් වවිියලච්ච පිටිකුලියකට ගහනකොට කුඩු වෙලාෑන යම් සේද ආං ඒ විර මේ මහපොලෝ පින්හවතුනිි කුඩු වෙලාලනවලු. බුදුරජන් අහස් දේශනා කරනවා. ඒ තරම් ගුණ සම්පත්තියක්තිනමේ හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරද්දී. භාගිතුන් වහන්සේගේ රෝම කෝපයක් ව සෙලවනේ නෑ කියලා. බුදුරජන් වහන්සේගේ ගුණිය මොනතරම් අචින්තියයිද. භාග්‍යවතුන් වහන්සේගේ ගුණේ කොයිතරම් න මසස්ද. උපමාව තවත් සංකීර්ණ කරනවා මේ කාශප හාමුදුරුවෝ නෙවෙයි කාශප හාමුදුරුවෝ වගේ සීයක් දාහක් ලක්ෂයක්කාවත්. භාග්‍යෝවතුන් වහන්සේගේ පාංශකූල්ලු චීවරේ නූල් පොටක් අත්වලවාන බෑකිල භාගයතු වන් දේශනා කරනවා. ඒම නම් පිංවත්න. හිතල බලන්ඩ ඒ භාග්‍යෝතුන් වහන්සේ කොයිතරම් නම් ගුණාධිකද. එවන මම මතක් කලේ බුදුන් සරණ ගියපු ශ්‍රාවකයට පළවෙනි සැරේම බුදුරජාණන් වහන්සේ දැකපු ගමන් හදවතයේ කොයි තරම් සද්ධාවක් උපදිනවද හැබැයි සමහර අවස්ථාවල් වල දින එහම දුරුව සිට ඇතිවේ අවස්ථත් තියෙන කොච්චර පරමිතා පිරවා ඒ සසර බුදුගුණ වඩපයකේ දුරුවලතා නිසයි කෙළ මටන්ඇගන්නේ එවැනි අවස්ථාවලට පත් ච්ඡයත් අපේ ශාසන ඉදල තියෙනවා ඒ කරුණු මෙතන මතක් කරන ගත්තුොත් අති දීර්ගවෙලාවක් ගතවෙර නිසා. පිනතුරි මන්ගේ කාරණවල් මෙතන විවර කරන බලාපොරොත් වෙන්නේ. පිනතුලි සංසාරි බොහෝ පාරිමිතා පුොරොප සමහරයට බුදුර ජන්වහන්සේ දැකපු වෙලා වෙත්්වල තියෙනවා මේනං විශේෂ කන්නේෙක් කියලා. විශේෂ බව දැක්කයෙන් පස්සෙද කියනවා. සාමිනී ඔබහන්ස සම්මා සබුද්ධතයට පත්වනති හොඳනෙද කිය. ුදුරජාණන් වහන්සේගේ මහල තියෙනවා ඔබහන්සේ සම්මා සබුද්ධතයට පත්වනානන් හොඳ නැද්ද කියලා. බලන්ඩ බුදුන් සරණ යන්ඩ සංසාරේ බොහෝ කාලයක් පාර මිතා පුරාගෙනපු අයි නමුත් එහම පිරිසටයි. අපේ භාග්‍යතු වහන්සේ අනුකම්පාකර තියෙනවා. භාගතු වහන්සේ ඒ පිරිසට අනු ග්‍රහ කරල තියෙනවා. මොකද සරින් එතර බින්න තරම් බලයක්ක ොට තිර නිසා. එමන පින්ගතුරම මේ සසාරේ බුදු සසර නෑම කොච්චර වටිනවද බලන මේ පින්ගිය බනට බුදු හාමුදුරෝ ලෝකයේ පහළ වෙලා කියල වචන යහාාප ගම්මම භාගතු වහන්සේ හොයාගෙන යනවා. භාගිතු වහසේ උන්ට අනුකම්පා කරල වැඩි නේබෙන කොට පාසානක කියන චෛතතයේ. චෛත්‍යය ලඟට තමන්ගේ අතවසේ දාහත්ක ගිහිල්ලා භාගිතු වහන්සේට වන්දනා කරලා. එකත් පසෙ හිඳගෙන කියනවා ස්වාමිණී දැම් මට අවුරු දෙකසේ විස් සයිවායස. ස්වාමිනි මගේ ශරීරයේ දැන් දිරාපත් වෙලා මට කායික ශක්තිය දෙන්නේ. ස්වාමීිනිි මමදෙන් දුරුවලයි. මගේ වර්ණය පවාදැන් වෙනස් වෙලා තියදී. නමුත් ස්වාමීණි මගේ සියලු අගෝ පාග්‍යන් දුරුවල වනාාට මම භාග්‍යවන්තෙක් වෙලා තියෙනවා එක අවස්ථාවක් මට මගනොහැරගන්න. ඒ තමයි ස්වාමීණය උබහන්සේගේෙන් බනපදයක් අහනක. ආංෙ අවස්ථාව මට මගෙහෙරලනේ. ස්වාමීනී මට අනුකම්පා කරලා ධර්මයක් දේශනා කරන සේකවා කියලාරාධනාවක් කරා. ඒ ආරාධනාවෙන් භාග්්‍යතු වහන්ස ධර්ම දේශනාව පවත්වනවා. දේශනාව නිමාවට පත්වනා පිංගිය බමුණ එක මාර්ග පලේකටවත් පත් වනේ නේ. නැවතත් ආරාධනා කරනවා. භාග්‍යතුන් වහන්සේ. ඔබ වහන්සේ සතර දිසා සතර අනුදිසා උඩයටමේ හැම දිසාවක්ම මනාකොට දක්නා සේක. මනාකොට දන්නාසේක, මනාකොට අසා ඇතිසේක. ඔබහන්සේ මීදී නොදන්නව කිය කියන්න දෙයක් නේ. එවන් ඌ ඥානයක් තියන සරවඥන් වහන්සේ. දසබලයානන් වහන්සේ මගේ ජාති ජරා ව්‍යාදී මිදන මගක්වන මාර්ගගේ වඩන්නට පුොළුවන් ධර්මයක් මට දේශනා කරන සේක්වා කට නැවත ආරාධනාවක් කර. දෙවන ආරාධනාවං නැවතත් භාග්‍යතු වහන්සේ තන්්හාාව දුරුවෙන ක්‍රමී දේශනාවක් කරනවා ආං දේශනාව නිමාවට පත්තින කොට පිංගිය තාප සතුමා ප්‍රධාන සියල් ලෝම ධර්මියාව බෝධි කරගන්නවා. ඉගිය බමුණ අනාගාමී පලයේ පිහිටෙනවා. අනිත් අතවැසියෝ පිරිස අරහත් පලි ලබනවා. ඇයි එහෙමනම් තමන්ට ඒ වෙලාවේ මාර්ග පල්ලබන්න බැරි වුණේ. තමන්ගේ හිත විසිරිලා තිබුණා. මොකදද තිබච්චි හිත තමන්ගේ ශාස්ත්‍රෘුවරය වෙච්ච බාවාරි බමුණටත් මේ බණ ටිකක් ඉගෙන ගැන පුළුවන්ද කියලා. මෙන්න මේ ගැන හිත හිත ඉන්නකොට තමන්ට අරහත් පල් ලබන්න තරම් හැකියාවක් තිබිලත් ඒක තමන් ගැහිමිය වුුණා. පින්වතුන. පංගිය බමුණ අනාගාමී පලී පිහිතලා. තමන්ගේ කලින් ආචාරයවරයා වෙච්ච බාවාරි බමුණට මේ පිඩියය දෙෙන්න්න යනවා ගෝධාවරී නදියේ වැඩෙඉන්න බාවාර බමුණගේ ළඟට අර පිරිසත්්‍යක එරදිියෙන් වැඩම කරනවා. මොදු බුදුරජාන් වහන්සාර වෙලාවෙ මේ සියල්ල දෙනාමි හිදිකු ප්‍රෝජාම පැවිදි කර භික්‍ෂ ස්වරෝපීගින මේ පිරිිස ගෝධාවරී නදිය ලළගෙනන්න බාවාරරි බවුණ හොයාගෙන යන. දුරතියාම දකිනවා වෙනද ගියපු තාපසවර නිවේ මියාදන්නේ. අද ඔවන්ගේ ක්‍රමේ හරි වෙනස්. ඒ වෙලාවී බාාවරි බමුණු දුරතියාම දෙැකගන්නවා ඒ කාන්තිම ශ්‍රමණ බදත් ගෞතු මෙෙන්න් වහන්සේ ලෝක පලවෙලති. තිහාං ඒ වෙලාී අර පිරිසගින්ගේ කාරණාව දැනගත්තම පිින්ග තෙරුන් වහන්සේ තාරාධනාවක් කරලා ධර්මයක් දේශනා කරනවා. දේශනාව දේශනා කරණ භාගතු වහන්සේ ගි ගුණ පිළිබඳව. තෙරවුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ගිගුණ ඉස්මතු කරමින්. ඒ වෙලා විදේශනාව පවත්වනවා. බුද්ධානුස්සතින් හිත පිරිල ගියපු මේ භාවාරය බමුණ ඉන්න තැනට අපගේ භාග්‍යෝතුන් වහන්සේ යාලෝකයක් එවනවා. ආං යාලෝකෙන් භාග්‍යතු වහන්ස ධර්ම දේශනාව පවත්වනවා. දේශනාව නිමාවට පත්වෙන කොට පතු පිංගිය තෙරුන් වහන්සේ උතුම් අරහත් පලෙහි පිහිතෙනවා. බලන පින්ගතුනි මම්මේ මතක් කළේ බුදුරජාණන් වහන්සේගේ සරණ ෑම කොච්චර බලවත්ද. යන්ඩ තියෙනවනගේ කොච්චර ශ්‍රේෂද. පතු පිංගිය මහරහතන් වහන්සේ කියල කියනෙත් ආන් එවැනි කනි. මේ ජීවිතයල් ලැබිච් අවස්ථාවයි උපරම ප්‍රයෝජනය ලබාගන්න කෙනෙ බලන පින්හතුන බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයක් ලැබිලා උන්වහන්සේ කොච්චර උසස් ප්‍රතිඵලයක් ලැබුවද අපේ පංහතුන් දන්නවද මේ පංගිය මහරහතන් වහන්සේ අරහත් පලේ ලබපු දවස ඉදලා බුදුරජාණන් වහන්සේ පිළබඳ කොච්චර උස සද්ධහාවක්ති බුණද කියලා පිතු්‍රි මේ කාරණාව සුත්්‍ර නිපාතය සඳහන් කරනවා. මේ පිංගිය මහරහතන් වහන්සේ කොහොමද බුදුන් සරණ ගිය කියලා. කොහොමද භාග්‍යවතුන් වහන්සේට සත්කාර සම්මාන කරයේ කියලා. අද කාල සමහරලාට අපි දකිනවා. සමහර තැංවල මේ නිවනට මග කියල දෙනවා. හැබැයි පටන් ගන්නෙම දූෂහිතකින්. දැඩි කෙලෙස් සිතකින් බුදු හාමුදුරන්ට වන්දනා කරනවත් එපා කියල අවද්‍යමී එහෙම වන්දනා කරන්න ගණ කාලයත් අපේ භහාවනාවට ලොකු බාධාවක් කියලා ඒ ඉන්න පිරිස තමන්ගේ ළඟට අනුගාමිකයන්ට උපදෙස් බ දෙනවා ඔවුන් එක හිතේ දරාගෙන ඔවුන් බුදුරජාණන් වහන්සට වඳින්නේෙත්නය දන්පැන් පූජ කරන්නෙත්න්නේ ඕනු දෂ ක්‍රියවල්ව නිරතෙ වෙවඉන්නවා. පිගනතුනී භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි සද්දාව නැත්තං ඒ සද්ධව නැති ශ්‍රාවකයට මේ ජීවිතේ කිසිම ලාබයක් ලබන්න බෑ කියල භාගතනශදේශනා කරනවා. අඩුගානි සුගති සම්පත් ජීවිතයක් වත් ඔෝන්ට ලබන්න බැරවෙනවා. ඒ තරමට මොුන් දුර්ුවල වෙනවා. මේ අති විශේෂ කාරණාව. අති විශේෂ අවස්ථාව. හද සමහර දෙනේ කියනවනම් මේ බුදුන් වදින එක නිවනට බාධාවක් කියලා පිඟිතුරන නිවන් දැකපු ඇත්තු බුදුන් වදල තියෙන කොහොමොද. නිවන් දැකපපුත්ත වන් වහසලා භාගතු නහසට වදනා කරලා තියන කොමද. හද සමහර දෙනේ ක්‍රහත්වෙලා කියලා. සමහරලාට දැකල තිෙන බුදු හාමුරට මල්වට්ිය පූජ කරන්නේ තනති. සිම ගෞරුවක්න. නවල් බනවි පංගිය තෙරුන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට කොහොමද නමස්කාර කරල තියන කියලා. සුත්්‍ර නිපාතිමි කාරණාව පාරයන වර්ග සඳහන් කරනවා. පස්සාමිනං මනසා චක්කුණාව රත්තිං දිවං බ්‍රාක්්මණක් ප්‍රමත්වෝ. දිවාරාත්‍රී දෙකෙහි අප්‍ර මාදී වූ උතුම් වූ භාග්‍යෝතුන් වහන්සේව මම දකිනවා. මනසින් ඇසින් වගේ එගැන පිංගිය තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ ඉන්නවද කියලා බලලා තමයි උන්වහන්සේ කෙරේ හිත පිහිටුවගන්නේ බලකොට කොහොමද බලව කල කියන්නේ බල්න්නකොට බන්නව කල කියන්නේ දිවැසින් පස්සාමි නං මනසා චක්කුණාව දිවියමේ ඇසින් බලන්නේ හරියට ඇහින් දැකින වගේ. ආන විදිට බලන්නවකිල සඳහන් කළ තියෙන්නේ. කැනෙ උන්වහන්සේ දිවියමේ ඇසින් ආවර්ජනය කරලා බලව භාගතු වහසේ කොහෙද වැඩිඉන්නේ කියලා. උදේන්දලා හවස් වෙනක එක දිගටම එක දිගටම පින්වතුනි බුදුරජාණන් වහන්සේට නමස්කාර කරගෙනඉන්නේ. බදගුණන දවති පදවාගෙන. උද්දේඉන්දල හවස් වෙනකං භාග්‍යයොතුන් වහන්සේගේ ගුණ මිනිහිකර කිරඉන්නවා රාත්‍රීන්දලරෑ පහන් වන තුරුම බුදුරජාණන් වහන්සේ යම්තැනක වැඩඉන්නවද ආනගේ දිසාාවට නමස්කාර කරගෙන වැඩිඉදල තිෙනවා. නමස්සමානෝ විවසීමි සරත්තන් තේනේව මඤ්ඥාමි අවිප්පවාසන්. රාත්‍රී පුරාවටමික දිගට නමස්කාර කරෙ ඉන්නවා. ඒසා භාගතු වහන්සේ අත්නවර වාසය කරනවා කිය වන්දනා කරල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේකිරරි ප්‍රමාණ සද්ධහවත් ති බිල තියෙනවා. බලන කොයිතරම් නම් සද්ධහවත්ද. අපි මිත්‍ර හාමුදුරණමක් දවසක් සීපත් කරනවා. ලංකාවේ කී දෙනාද බුදුන් වදින්නේ කියලා. වහන්සේ මතක් කරදි උන්වහන්සේට කණටහන් ලැබච්ච ක්තරා දේශනාවක කොටසක් උන් වහන්සේ අපට සේපත් කළා.උනාස පැහැදිලි කරනවා. කවුරු හරි කෙනින් යම් කිසි කෙනෙකින් දවසකට එක විනාඩි විස්සා. එක විනාඩි විස්සක් බුදුන් වැදෝ. ඒකිනා අවුරුදු විශ්සක් ඉක්මනකොට බුදු හාමුතුරන්ට අර විනාඩි විස්සව විස්සේව එකට එකතුර ගත්ව තෞරුද්දය වවෙදල යන. භාගතුන් වහන්සේට අවුරුද්ධය වදල තියෙන. විනාඩි විස්්ස විස්සේවය එකතු කරලා ගත්ව. අවුරුදු විශ්සක් වඳපු කෙනා. තර බලන්න පින්වතුනි ඒ හරියටම දවසකට හැමත් දාම විනාඩි විස්සක් වඳන එකෙනාව. තර බලණ පින්වතුනී දවසකට විනාඩි විස්සක් වන්දත්. ඒ අවුරුදු විස්සකටි කවුරුදත්්දයි. අවුරුදු දහන මැක්මපි අපේ කාලය යොමු කරලා තියෙන පින්ගොතුනි අන්න්‍ය වැඩවලට. එනම් බරන්න පංගොතන මොරය ඔත්ත වැන් වහන්සේලා කොයි තරම් සද්දහාවක් තිබනද. එකක් දිිකට මුදදු හාමුදුරුව කෙරරිහිත පිහිටවාගෙනන්නේ. එක් දිගටම භාගතු නාසට නමස්කාරෙනෙන්නේ. වඋහන්සේ සද්ධාව ප්‍රීතිය මනස සිහිය මෙ මේවා භාග්‍යවතුන් වහන්සේ ගනුශාසනාව එක මොහොතකටවත් පිහුතු ීවතර ගන්න දෙන්නේ. ඒත් තරම් සද්දහවක් හිතේ තිබිල තිෙනවා. බලන්න පින්හතුන මේ කාරණාව වති විශේෂයි. දැන්. අපේ පංවතුන් බලන්ඩ බුදුරජාණන් වහන්සේ කෙරෙහි. අපට සද්දාව තියෙනවා කියලා හිතෙනවා. නමුත් අපි කොහොමද බුදු හාමුදුරන්ගේ ලඟට යන්නේ. අපි කොහොමද භාග්‍යතු නහන්සගේ ළඟට කියීල හෙසිරයෙන්නේ. අපි කොහොමද භාග්‍යතු නහන්සද පුද පූජා පවත්තන්නේ. ඒ පැත්තගත්තම පින්වතුන අපි ගොඩාක්තව දියුණුවෙන් නොන කියලේ මගේ නඟදහස. අපි කරන දේවල් ඉතාම සුළු දේල් හැට සල කන්න පොළුව බුදුරජාණන් වහන්සේ කිරහි දක්වන ගෞරුවය. මරන පින්හතුට සමහර දෙනෙකොට සද්දාව තියෙනව කියල කියනවා ඒ සබ්දාව තියෙන ඒ සද්දහවන්තීන් කොහොමද මේ බුදු හාමුදුරංගෙ ළඟට යන්නේ වන සමහර දෙනෙක් ඉන්නවා පාවාහන් දාගෙන භාගුත්ත වහසගේ ළඟට යන්නේ. ඕට බුදු හාමුදුරන්ග ලඟට යන්න ස්‍රද්ධහ තියෙන. නොත් කොහොද යන්නේ කියන සබ්දහව උන්ටනේ එතනට ගිහිල්ල ඕක දකිද තවත් කෙනෙක් හිතනවා බුදුරජන් වහන්සගේ ළඟට පාවාහන් දෙක දාගෙන නක සුදුසුනේ එනිසා පාාවහන් නැතුව යන්න ඕන කියලා ඕන තවකකිෙන යැනෝ භාගතු නහසගේ ළඟට පවාහන්ද දෙක් ගලවල ඒ පාාවහන්දක ගලවල ගියපු ඒෙනාට පාවහන් දෙක ගලවලයන සද්ධහව තියෙනවා. එතන ගිහිල්ලා අධධික ශප්තිෙන් කතා කරනවා. හයිියෙන් කෑගගහ කතා කරනවා. තුර හිමරං අර ඒ කෙනාටත් ලුකූ සද්ධාවක් නේ. තවත් කෙන කෝක දි හා බලාගෙන ඉදල හිතනවා බුදදුර ජන්න්නහ සෙකිළංඟ කෑගහනක හොඳ දෙයක් නෙවී. හින් සමන් කෑගහන් නැහකිර කෑගහ නැතු ඉන්නවා. නමුත් වන්දිනකොට එලිය එනකොට කතා කර කර ඉන්නකොට දුරජන් වහන්සගේ දිශාවට පිටු පාලතම ඉන්නේ. ඒමන ඒ කෙනට අති සද්ධාවන හරි සද්ධාවන එ අපි සද්ධාවහරි දුරුවලයි. අපි බුදුරජාණන් වහන්සේ කිරේ දක්වන සද්ධාව හරි දුර්ුවලයි නමු බුදුරජාණන් වහන්සට පුදු පූජා පැවැත්වේ පුද සත්කාර කරේ නම් පින්වතුන් අප වගේ දුරුවලයි නෙවී අපේ දුරුවලයිගේ වන්දනාව වන්දනාව කොටවත් පින්වතුන සලකන්න බෑ භාග්‍යවුතුන් වහන්සේ වන්දනා ලබලතින පිරිස දිහා දැක්කම. මහරජවරු රාජ්‍ය සම්පත් අත්හැර ලවිල්ල මහන වෙලා භාගතු වහන්සට පස්ථාන කරන්නේ. මහා සිටුවරු සිටු සම්පත් අත්හර ලැවිල්ල පින්වතුන භාගතු වහන්සේට පදසත්කාර කරන්නේ. ජෝතික සිටුවරයා කොයිතරම් දනී තිබි් කෙනද. ෝතික සිටුවරයට තිබිච්ච දනය පින්ගතුර තවත් කෙනෙකුට දරාගන්නවත් බේ. ඉසා ජාස්ත රයිතුවන් දවසක් ඒ මාලිකා වංකොල්ලගන්න යනවා නමුත් සිටුවරැගේ පිනට ඒ මාලිකා පහළුණ පෙර සම්මා සම්බුදුරජාන් වහන්සේ නමකගේ ශාසනී කරපු විශේෂ පූජාවක් නිසා. අ රහිතු පනම ිකා මංකොල්ලගන්න. කාටවත් අතවත් තියනෙවේ නොල්පට දෙදයක් අහරකන් කරන්නේ බෙමකද සිටතුමයි තරම් මහපුොර්්‍යය මන්තයි. බුදුර ජන් වහන්සේගේ ශාසනය පැවිදි වෙනවා. පැවිදි වෙලා පංහතුනි භාග්‍යතුන් වහන්සේගේ ශාසනී සරණ ගියපු ශ්‍රාවකයෙක් බවට පත් වෙනවා. බලන්න ඒ තරම් සැපසම්පත් තිබිච්ච අය පව භාග්‍යතුන් වහන්සේගේ සර ගියපු ශ්‍රාවකය බවට පත් වන. මලන ඒවගේ පිරිසගින් පොදසත්කාර ලබන කෙනෙක් භාගතු වහන්සේ අපේ පෝජාවල් මොනවදකිලි හිතන සමහරලාට සමහර දෙනෙක් කරල තින පෝජාවල් දිහා දැක්කම දවසක් සහම්පති මහාබ්‍රක්්ම රාජිය යුදුන් එක්ලක්ෂ හැට අටදාහක් විශාලය යුතුනා කියන සැතපුුම් දහයක්කෙටිට ගත්තති එවැනි සැතපුුම් දහයව එක්ලක්ෂ හැට දාහ ඒ තරම් විශාල රත්තරන් දංවෙලක් ගැල්ලා බුදුරජාණන් වහන්සේට පූජ කරනවා කොතන්ටද පූජ කරන්නේ භාග්‍යතු වහන්සගේ පාදිකමුලට ඇයි භාගත වහන්සගේ පාදිකමලට පූජකරී. මේ රන් මාලය මේ රත්නයට වඩා බුද්ධරත්නය උතුම් කියල පෙන්නන්න. පින් අත්නී එහෙම පුද සත්කාර ලබපු කෙනෙ තම භාගත වහන්ස කියෙ කියන්නේ දරුවල කම කියල කියනයාද අද සමහර දෙනෙක් ඉන්නවා. විශේෂ විශේෂ පෝජාවල් භාගතු වහන්සේ උදුසා කරන පින්කම් දෙයාදැකළ හරයට පව් කරගන්න. දුරුවල ප්‍රඥාවල් තියන අයේ සමහරලාට සමාජයඉන්නවා. සමහරකෙනේ පෝජාවල් කරන්න දන්නේ. සමහරෙන කරපු පෝජාවත් දැකළ අනමෝදංගෙන දන්නේ. ඒකෙන් තම පිනක් කරගන්න ඕනෙ කෙනෙක් දන්නේ. දුරුවල ගතති ආසාවල් තියන පිරිස්සින්නේ.නවත් පින්හතුනි බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා පූජාවල්බනිින් පුදුසත්කාර ලබපුගෙනෙ. ධර්මය සඳහන් කරලා තියන සුසක්කතන් සක්කත සක්කතයෙහි ගෞරව ලබන අයගෙන් ගෞරව ලබන කෙනෙ භාගතනහසේ. මක මේ ගෞරව ලබනයගෙන් ගෞරව බනව කියන්නේ. බුදුරජාණන් වහන්සේ පින්වතුන මේ සාාසන හැම කෙනෙකුගේම ගෞරවලබන කෙනෙ. පිතුර අපේ සාරිපපුත්ත මහරහතන් වහන්ස යගෙන බලන්න. සාරිපුත්ත මහරහතන් වහසේ කොච්චර ෞරු වෙලබුවද මේ දෙවියන්ගේ මනුෂ්‍යයක්ගගේ බ්‍රාක්්මයගේ. කොයිතරන් ගෞරුවල බොපු කෙනෙක්ද. පිහතුන දෙවිවරු කියල කියන්නේ මනුෂ්‍ය ලෝකී ප දුර ගධදිය පවා ඉවසන්න බැරි පිරිසා. මිනිස්ලොව ඒ දෙවියන්ට පීන්නේ අසුචි වල්ලක් වකි. යොදුන් සීයක් දුරට යනකන් දෙවියන්ට මේ මනුෂ්‍ය ගන්ධීවස ගන්න බේ. ඒ තරන් දුරකින්වත් දෙවුරු යන්නේ නෑ පංහතුන සාරිපපුත්ත මහරහතන් වහන්සේ පිරිවන් පාන වෙලාවේ. හසට ලොහිත පක්කන්දිකාගෙන රෝගී ඇතිවෙනවා. ඒ රෝගයේ ඇතිවිවෙච්ච වෙලාව උන්වහන්සගේ මොවයින් ලේ බාල් දිගනම් පිටදානවා. තවතිසා දිවිල් ලෝක අප දෙවිවරු අර ලේ පිරිච්ච භාජන හිසමත තබාගෙන එළියට අරගෙන ගෙල විසි කරන්නේ. බල මොනතන් සද්ධාවක් උන්හන්සල පිළිවෙඳ තිබුණද. අති විශේෂ ද්ධාවක් ති විච්ිරිසා. උන්වහන්සේලා අර ආරයන් වහන්සේගේ ලේ හිස මත තබාගෙන ගිලවිසි කරන්නේ. තු සාරිපපුත් අහන්තුරු කොච්චට පෝජාසත්කාර ලබන කෙනෙක්ද. එහෙම පූජා සත්කාර ලබන ඒ සාරිපුත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සට කොච්චරක වරුෝ දැක්වද. භාග්‍යතුන් වහන්සේට ොයි තරම් ම්මස සාකාරට පුද්‍රසත්කාර කරක් පකිෙනේද. පවතුන බුදුරජාණන් වහන්සේගින් පිරිුණුවන් පාන අවසර ගන්න ගිය පවෙෙලාව. සාරිපුත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ තුන් වටක් පැදකුණු කරමින් හතරි ස්ථානය වන්දනා කර ගත්තා. එහෙම වැදලා සාරිපු්‍ර මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සගේ සීරෂ පත්සයා අල්ප මාතරයක් කත්න පෙනින්න්න. සීරසිය අල්ප මාත්‍ර කොටසක්වත්න පෙනඉන්න පසුපසි පසුපසට පසුපසිං පසුපසත උන්හන්සේ වඩිනවා භාගත වහන්සකින් පිරුණම් පවසරල බාගෙන. තු්‍ර සාරපතුත්්‍ර මහරහතන් වහන්සට ොච්ච ෞර . ඒසා ගෞරවල වූ සාරිපුත හාමුදුරුවෝ. මොන තරම් නම් ගරු කරාද භාගත වහන්සේට අන්න අයගෙන් ගෞරව ලබන අය පවා භාගතු වහන්සට ගරු කරනවා. සාරිබපුත්තාහම් දුරුධාරණයක ගත්තේ නිසයි. එමනම් පිහතුර බුදුරජාණන් වහන්සේ කියන්නේ අන්න එවැනි උත්තමයන් වහන්සේ නම. ඒ අති උත්තමයන් වහන්සේ උදෙසා යම්කිසි කෙනෙ යම් වන්දනාවක් කරන වනං ඒකෙන් ලැබෙන පිනත් පිවතුනී මෙ පමණයි කෙල සීමා කරන්නට බෑ. ඒ තරම් මහත්ඵල මහානිසංස ලැබෙන පින්කනුේ පින්හතුින් ලබෙන්නේ. බුදුරජාණන් වහන්සේට යමෙක්ක වන්දනාවක් කළුත් ඒ වන්දනාව නිසා පින්වතුනි ඒකෙනට කොච්චර පින්සිදදෙනවාද. දුගතියට යන්න ඉන්න අයගේ දුගති මඟපවා පින්හතුනි වලක්ක වනවා භාගතු වහන්සේට. වදන නිසා මට්ට කුන්්ඩලි කු මාරරියාරගෙන බලන්න චත්ත මානවකාරගෙන බලන්න දගතීත යන්න හිටපු පිරිස චත්ත මානවක මැරයින් හිටපු කෙන මැල්ල දුගතීරන් හිටපු කෙනි හොරු පිරි සක්ගහල්ලා මරන්ඩ මග රැකගෙන ඉන්නවා. බුදුරජාන් වහසේ ඊට කලින් මාර්ගයට වැඩම කරලා චත්ත මානවක මොන ගැහිලා ත්තනක තිස්රය සමාධංකරවනවා. එහෙම තිසරණේ සමාධං වෙච්ච චත්තමානවක ඊළඟ පාරෙන් යනකොට ඕරු හල මෙරනවා. තිස්සරණය සරණ ගියපුෂාවකෙක් විච්ච නිසා දෙව්ලෝප දදිනවා චත්ත මානවක දීවි පොත්ත්‍රය නමි. තැබ යන්න හිටි දුගතියට. දුගතිගේ යන ගමනේ දගති මගඟ පවා පින් ොතන ලක් වනව භාගතුන් වහන්සගේ මුණන ගැහිමි. එන අපි කරන වන්දනාවල් මොනවගේ වදනාවල් දෙකළ හිතන්න මේ පිංග්‍යානි මහරහතන් වහන්සේ බුදුරජන් වහන්සසිට කරපු වන්දනාවගෙන හිතල. නැමින් මේ කාරණාව හිතට නගාගෙන ලැබිච්චම මොහොත අපේ පිංහොතුු පුළවාආන්තරම් බුදුන්සරණයන ශ්‍රාවකයෙක් වට පත්වෙෙන්නේ. භා්‍යයොතු වහන්සේ කිෙරේ සද්ධහකදබ ගන්න. සද්ධාව බලවත් කරගඩ බලවත් කරගන්න කරගන්න අපේ පිංහොතුට දියුණුුවල බන පුළුව. බුදුන් සරණයන ්‍රාවකයක් පමණයි මේ ශාසනයේ පින්ංගතුන නිමන්දකින්නේ. එක බුදුරජාණන් වහන්සේගේම සිංහනාදයා. එමනං ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණයන ශ්‍රාවකයක් පවට පත් පණ්ඩ අපේ පිංතුන්ටත් හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. අපි මේ වෙලාවේ මේ දේශනාව නිමාවට පත්කරනවා. හොඳ එෙමන අද දවසිත් ඉරිදාහිරු සදහම් උදෑසන ධර්මානු ශාසනාව තුළින් අදාපේ පිංගවතුන්ට භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ, විශේෂ ගුණයක් කිස්මතු කරමින්. බුදුන් සරණයන සැබෑශ්‍රාවකයා, කොහොමද භාග්‍යවතු වහන්සට වදනා කරණි කෙන කාරණාව. පින්ගිය මහරහතන් වහන්සේගේ කතාවයින් පෙන්ඩවා. ආනිියයයි මන් සදහන් කලේ, මයාාරයෙන් වහන්සලගේ ගුණ කතා ඉගෙන ගන්නකොට අපට අපගේ හදවතිත් පින්ංවතුනි ගුණනයන් උපදවගන්න පුළුවන්. අපට යම් සංගරත්නයක් අපේ ඉදිරියට මුණ ගැහුණොත්. බය නැතුන් වහන්සේගේ පාදන්ද කල්ලගෙන වදනා කරන පුළුවන්. මෙන්න මෙවැනි ගුණධික උත්තම මෙන් වහන්සේ ඇට ඇමම්මි වදන්නේ මෙන්න මේ ගුණියයටට එම මේ වදන්නේ. මෙන්න මේ ගුණියට එමම්ම පූජාවල් කරන්නේ. මෙන මේ ගුණ අධිකාරය සංගරත්නයට එම මේ වන්දනාව කරන්නේ කියලා වන්දනා කරන පුළම් පුදසත්කාර කරන පුළුවන්. ඒකෙන් තමන්ට එල්ලාබේ ළගා කරගණඩ පුළුවන්. එමනගේ කාරණාවත් අද. ප අපේ පින්ගතුට මේ දේශනාවතුලින් අපි මතක් කලා එහම අදදවස රැස්කර ගතු සියලුම පින් හිරු මාධ්‍ය ජාලය සභාපතිතුමන්ටත්. සීලම කාරමණලේ හැමදි නාටමත් අපි මේ වෙලාව්‍යාශිරවාදයක් කරනවා මෙ ධර්මදාානමයාති උදාර කුසල කරමියෝ ඕුන්ටත් අනමෝදං වේවා. ඔවන්ගේ සංසාරක ජීවිත සූපත්තේවා. මෙලොවදියුණු වේවා පරලොව දියුණු වේවා ප්‍රාථතින බෞදධයකින් චතුරා සතති ධර්ම ඔවබෝදධ කරගනිත්වා. ැස් කරග තු දරක සලාලනි සංස ධර්මියෝ මගේ මේ පර ලෝග පු මගේ ආද න න් ත් ිය න ට අත් අන ෝදන් වේවා. පැවිදිකරපු ගෘරදේොත් මෙන් වහන්සේටත් අන මෝදන් වේවා ධර්මී කියලදන අඩුවක් පාඩ ුවක් න තු ධර්මීින් පෝෂනය කරන මගේ ගුෘදේ ොත් ෙන් වහන්සේ ත් පින් අන ෝදන් වේවා. සිව පසදාාන මනාකොට සංග්‍රහ කරන දායක කාරකකාද හැමදි නාට මත්මී පින් අනු මෝදන් වේවා. අවසායේද ඕ බා පැහම නාට මත් කටිම කාල්ලයකින්. පහසම කාරෙන් සుක සාහගත ප්‍රතිපදാവಿം. සೀಲ දු ക്കින් ിದෙන්වා ම සೀలు ിಳಿස් රි නිി අජර ව අමර ව නිවන ලැබ සැනසන්නට මේ കුසල්ಲතුം පාරමිතාවක් ම වේවායි සාധ 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 කියಯපി ప్ාර්ಥනා කරකමුು ಆక සటచබുමටట දේවානා ගాම හිද್දිිಕ പഞತం අනු മෝതതවා ചරන් රకන්තු සసම්මා සసබුද්ධ ാసනం. ආකාසට්టාచබුම්මට්టා දීවානාගා මහිද්දිිකා, පුഞන්තం අනුමෝදිත්වා චිරන්රක්කන්තු සම්මා සබුද්ධ දීශනං ආකාසට්టාచබුම්මට්ట දීවානාග මහිද්දිකා, පුഞන්තం අනුමෝதிත්වා චරන්රක්కංතු සම්මා සම්බුද්ධ සාාවකං.